අපි හාමුදුරුවනේ බොහෝ දිනෙක් එවන ගැටලු අතුරින් මම මේ සියලුම ගැටලු එකට එකතු කරලා එක පොදු ගැටලුවක් විදිහට වහන්සිට ඉදිරිපත් කරනවා. තරහා එනවා කියලා බොහෝ දිනෙක් කියනවා. දුරකතනෙන් කතා කරලා ගැටලු ඉදිරිපත් කරත් සනරාමර සෙවණට ලිව්වත් බොහෝ අය කියනවා අපි හාමුදුරුවනේ හරියට කේන් තියනවා හිතට. සමහර වෙලාවට මම කියන දේ අනිත් කෙනා අහන්නේ නැත්තම් නැත්තම් අනිත් කෙනා කියන දේ මට අහන්න ඕනකමක් නැත්තම් මේ දෙදෙනා අතර යම් යම් තරහ ඇති වෙනවා. සමහර වෙලාවට තමන්ටම තමන් කෙරෙහිම තරහ ඇති වෙන වෙලාවල් තියෙනවා. අපි හාමුදුරුවනේ මේ තරහව කේන්තිය මේ සිතිවිල්ල ආවම ඒ සිතිවිල්ල හඳුනගන්නේ කොයි ආකාරයෙන්ද? ඒ වගේම තමයි අපි හාමුදුරුවනේ ධර්මානුකූලව මේ සිතිවිල්ල තරහව කේන්තිය මෙවැනි සිතිවිලි පාලනය කරගන්නට ඕනේ කොයි ආකාරයෙන්ද අපි එදිනෙදා ජීවිතය තුළදී? සමන්ති, සාමාන්‍යයෙන් මේ තරහ කියන එක අපි අපේ ජීවිතේ මේ ආත්මේ විතරක් පුරුදු දෙයක් නෙමෙයිනේ. එහෙමයි. මේක සසරෙම ආත්ම ගණන් පුරුදු කරලා ඒකම බහුල වශයෙන් කරපු එකක්. ඒ නිසා භාවිතා බහුලීකත බහුල වශයෙන් භාවිතා කරපු දෙයක් ලේසියෙන් අයින් කරනවා කියන එක අමාරුයි. අපි බහුල වශයෙන් කරපු නැති දේ තමයි මෛත්‍රිය කියන එක. මේ සසරේ මේ ජීවිතේම අපිට ඔක උදාහරණයට ගන්න පුළුවන්. අපි මෛත්‍රියද වැඩියෙන් හිතේ පුරුදු කරලා තියෙන්නේ ද්වේෂයද? ඕන කෙනෙකුට තේරෙන එක. නමුත් අවාසනාව තියෙන සමන්ති, ගොඩාක් අය තමන්ගේ හිතට එන ද්වේෂය අඳුරගන්න දක්ෂ නැහැ. සමහරු තරහ නෙමෙයි එක කියනවා මෙහෙම. නෑ මට එතන තරහ ගියේ නෑ කියනවා. ඒක අසාධාරණේ හින්ද මං ඒක කිව්වේ කියනවා. ඒතර අපි සමහරලාවට හිතේ තියෙන ගැටීමක් අඳුරගන්න තරම්වත් දක්ෂ නැත්තම් අර සාමාන්‍යයෙන් කියන්නේ බොහෝම ප්‍රාථමිකම මට්ටමේ හිතක් කියලා. ඒ ප්‍රාථමිකම මට්ටමේ හිත තියෙන පෘතජන මට්ටමේ පල්ලෙහාම මට්ටමේ හිත තියෙන අයට තමයි තමන්ගේ හිතේ තියෙන තරහ තරහාවක් කියලාවත් අඳුරගන්න බැරි. එහෙමයි. තිරිසන් සතෙකුට තරහ ගියාට සමන්ති ඒ සතා අඳුරගන්නේ තමන්ගේ හිතේ තරහක් තියෙනවා කියලා. ඒ කියන්නේ ඒක තරහාවක්, ඒක අකුසලයක්, ඒක දුරු කරන්න ඕන එකක්, දුරු කරන්න පුළුවන් දෙයක්. තිරිසන් සත්ව දන්නේ නැහැ. එතකොට මේ සාමාන්‍ය මිනිස්සුත් ඒ මට්ටමේම හිත හසුරනවා නම් එන් තිරිසනෙක්ගේ ගානම තමයි. ඒ මට්ටමට එහා යන්න නම් මේ මනුස්ස හිතක පුළුවන්කම තියෙනවා තරහ කියන එක දුරු කරන විදිහක් වැඩපිළිවෙලක් තියෙනවා. ඒ දුරු කරන වැඩපිළිවෙල ගැන අඩුතරමේ දන්නවනම් තරහක් ආවට පස්සේ ඔන්න තරහක් ආවා කියලා හරි අඳුරන්න පුළුවන් නම් එයා දක්ෂෙක්. ඉතින් ඒක අපි කොහොමද කරගන්නේ කියන එක තමයි ඊළඟ කාරණාව. ඉස්සෙල්ලාම සමන්ති තරහ දුරු කරන හැටි හොයන්න කලින් තරහ ඇති උනේ ඇයි කියලා හොයන්න ඕනේ. එහෙමයි. ඕනම තැනක ප්‍රශ්නේ ඇති වෙච්ච හේතුව බලලා හේතුව නැති කරනකොට සමහර විට අර ඇති වෙච්ච ඵලය නිකම්ම නැති වෙනවා. ඒ ඵලය බලෙන් නැති කරන්න පුළුවන් එකක් නෙමෙයි. තරහත් ඒ වගේ. තරහ කියන එක අපිට තරහ ආපු වෙලාවට කොච්චර මේ බණ කතා කරත් එහෙමනේ කියන්නේ. ඒ වෙලාවට එන්නේ ඔය හැඟීම් නෙමෙයිනේ. ඒ වෙලෙට දැන් සමහරලාට මොනතරම් ධර්ම දන්න කෙනා වුණත් තරහාවක් නැති තැනදී හරි පඬිතයෝ වගේ කියයි මම තරහ නැති කරන්න ඕනේ, තරහ සතර පාය යනවා, ඕන එකක් හිතයි. හැබැයි තරහ ඇති වෙන්න අදාළ හේතුවක් තියෙන තැනදී තරහ ගියකොට ඒ වෙලෙට සමහරලාට හිත තියෙන්නේ නිරේගියත් කමන්නේ මේක ඉවරයක් කරගන්න ඕනේ. එහෙමයි. දෙකෙන් එකක් වෙලා තමයි පස්ස බලන්නේ. ඒ ගාන හිතක් සමන්ති, මේකට හේතුව මේකයි. තරහ ඇති වෙච්ච වෙලාවට අපි තරහ නැති කරනවා කියන එක මම දකින්නේ. ඔබ හිතන්නේ හෙවණැල්ලක් ඇති වෙලා තියෙනවා කොතනක හරි. ඒ හෙවණැල්ල ඇති වෙන්න හේතු වෙච්ච ආලෝකය, හෙවණැල්ලට අදාළ වස්තුව, ওই ඔක්කොම හේතු ටික තියෙද්දි අර හෙවණැල්ල කියන ඵලය ගැන අපි කල්පනා කරනවා. අර හේතු තියෙද්දිම ඵලය නැති කරන්න. එතකොට අපි හෙවණැල්ලට පයින් ගැහුවත්, හෙවණැල්ල මොකකින් හරි වැහුවත්, හෙවණැල්ල ඇදලා අයින් කරන්න කවුරු හරි පිරිසක් එකට එකතු වෙලා උත්සාහ කරත් මොන දේ කරත් හෙවණැල්ල අයින් කරන්න බෑනේ. එහෙමයි. හෙවණැල්ල තියෙන්නේ ඇයි කියන කිසල තේරුම් ගන්න බෑ. හෙවණැල්ලට නෙමෙයි දැන් මෙතන අත තියන්න ඕනේ. මොනවටද අත තියන්න ඕනේ? හෙවණැල්ල හටගන්න හේතු වෙච්ච හේතුවලට. ඒ අර ආලෝකය, ඒකට හසු වෙච්ච වස්තුව, ඒ ආලෝකයත් එක්ක එකතු වෙච්ච වස්තුව, මේ දේවල් තියෙන තාක්කල් තමයි මේ හෙවණැල්ල තියෙන්නේ කියලා කෙනෙක් අවබෝධ කරගත්තොත්, එතකොට එයා හෙවණැල්ල නැති කිරීම පිණිස කරන්නේ අර ආලෝකේ නැති කරනවා. එහෙමයි. ඊට පස්සේ අර තියෙන මේ වස්තුව එතනින් අයින් කරනවා. එතකොට ඒ අදාළ හෙවණැල්ල නැති වෙනවා. තරහත් ඒ වගේ එකක් සමන්ති. තරහ ඇති වෙන්න හේතු වෙච්ච හේතු නැති කරන එකට තමයි අපි ඉස්සෙල්ලාම කටයුතු කරන්න ඕනේ. ඉතින් ඒක නිසා අපි බලන්න ඕනේ මොනවා නිසාද තරහක් ඇති වෙන්නේ. මේවා අපිට හිතෙන මති මතාන්තර නැතුව මිනිස්සු කැමති සමන්ති බුදුරජාණන්සේ අවබෝධ කරපු විදිය දැනගන්න. දැන් සමහර වෙලාවට වර්තමානයේ පතුරලා තියෙන ඇතැම් භික්ෂූන් මතයක් තමන්ගේ තියෙන අර යම් යම්
අපි කියමුකු තමන්ව හුවා දක්වගන්න. එමනැත්තන් තමන්ගේ අවබෝධය ඉස්මතු කරලා තමන් තමයි මේක අවබෝධ කරය කියෙ එක පෙන්න්න ඕනකමට මේක මේ මට වැටහිච්චක මට අවබෝධ වෙච්ච එකක් කියන එක කියන්න උත්සාහ කරනවා. එහෙම අය ගොඩක් කලාවට කියන දෙයක් තමයි පොතේ තියනේවා කියල වැඩක් නෑ කියෙ එක. පොතේ තියෙන එක කියලා අපි අදහස් කරන්න ස්කෝලෙදි පොතේ තියෙන එක ගෙන ගත්තවගේ කතාව නෙමේ. පොත්ත කියලා දැ මේ අය කියන්නේ ත්‍රිපිටකේට නං ්‍රිටකේ කිය මොක්ද කියෙ ෙල තේරු ගන්න සමන්ති ත්‍රිපිටක කියන බදුරජාන්සගේ දේශනාව උන්හන්සේ අවබෝධ කරපුද ත්‍රිපිටකේ තුළ තියන්නේ. එතකොට ඒක එපා කියල කෙනෙක් කියන නම් ඒක එපා තමන් අවබෝධයෙන් කියන්න ඕනි කියලා. එනති අපි බුදු වෙලානේ. අපි බුදු වෙලා අපේ හිතේ තියෙනක නෙමේ අපිට ඕන කරන්නේ බුදුරජාණන් වහන්සේ අවබෝධ කරපු දේශනි. එනිසා මම මෙතෙන්දි මතක් කරනවා බුදු වදනින්ම තරහ ඇතිවෙන්න හේතු දෙකක් පෙන්නනවා. එහෙමයි. ඒ තමයි පටිග නිමිත්තයි අයුනිසු මනසිකාරේ. ඔය දෙක තමයි හරියටර මංකේ වස්තුව හෙවනැල්ලට උදව් වුණා වගේම ආලෝකය හෙවනැල්ලට උදවුණ. ඒ වගේ තරහව කියනකට අයෝනිසෝ මනසිකාරය උදව් වෙනවා. ඊළඟට පටිග නිමිත්ත කියනෙක උදව් වෙනවා. දැම් මේ වචන දෙක මිනිසුත් සමහරලට දන්නේ නෑ මොකක්ද කියන එක අපි ඔට උදාහරණ දෙමු. අයෝනිසෝ මනසිකාරය කියන්නේ තරහ ඇති වෙන විදිහට සහ තරහ වැඩි වෙන විදිහට කල්පනා කරන එක. එහෙමයි. ඒක ප්‍රඥාවෙන් කල්පනා කරන්නේ නැති අවස්ථාවට කියන්නේ අයෝනිසෝ මනසිකාරය. අපි හැමදෙරෝ මට සමාවෙන්න මේ වෙලාවේ පුංචි විරාමයක් ලබාගෙන නැවතත් මේ විග්‍රහය ගැන දැනගන්නට අප කැමති පටිග නිමිත්ත පිළිබඳව විශේෂයෙන්ම දැනගන්නට කැමති අපේ හැමදෙරෝනේ. අපේ හැමදෙරෝනේ දැනගන්නට කැමති මේ මොහොතේදී පටිග නිමිත්ත පිළිබඳව. පටිග නිමිත්ත කියලා කියන්නේ සමන්ති තරහක් ඇතිවෙන්න ඕන විදිහ නිමිත්තක් හදාගන්නවා. ඕනම කෙනෙකුට යම් කරුණක් පටිග නිමිත්තක් කරගන්නත් පුළුවන් මෛත්‍රී නිමිත්තක් කරගන්නත් පුළුවන් එකම දේ. අපි මේ කාරණාවලට දැන් හිතමු උදාහරණ විදිහට අරගෙන සමහර අය සමන්ති පන්සලකට එනකොට මේ විදිහටම අඳින්න ඕනේ කියලා නිශ්චිත ක්‍රමයක් ගැන අපි හිතනවනේ. එහෙමයි. දැන් ඒක ඇත්ත ඒ විදිහට වෙන්න ඕනේ. මොකද හේතුව පන්සලට එනකොට කොට ඇඳුම ඇඳගෙන එනවා කියන එක එතෙන්ට ගැළපෙන එකක් නෙමෙයි. එතන සංවරව අඳින්න ඕනේ. හැබැයි අපි ඒ කාරණාව එසේ විය යුතුයි කියන එක ප්‍රතිපත්තියක් හැටියට පිළිගත්තට ඒක දෘෂ්ටියක් කරගන්න හොඳ නැහැ. දෘෂ්ටිය කරගන්න එක ප්‍රතිපත්තියකට එහා ගිය එකක්. ඒක උපාදානයක්. දෘෂ්ටි කරගත්ත කියලා කියන්නේ සියලු දෙනා අනිවාර්යයෙන්ම මේ විදිහට වෙන්න ඕනේ. ආයි වෙන විදිහකට නොවෙන්න ඕනේ. අර එහෙම දෘෂ්ටිගත වුණොත් එහෙම සමන්තේ අපිට මේ ලෝකයක ජීවත් වෙන්න බෑ. ගොඩාක් අය ප්‍රතිපත්ති තුලින් ද්වේෂය උස්ස ගන්නවා ඔන්න ඔය දෘෂ්ටිගත වෙලා. එතකොට ඇඳුම අඳින අය ඉස්සෙල්ලා තේරුම් ගන්න ඕනේ. අපි හිතමු මුහුදු වෙරළකට නාන්න යනකොට පන්සලට එනවා වගේ ඉඳන් යන්න බෑනේ. එහෙමයි. එතෙන්ට නාන්න යනකොට නාන විදිහට ඉඳන් යනවා. හැබැයි නාන විදිහ ඇඳුම පන්සලට ඉඳන් ඇවිල්ලා හරියන්නේ නැහැ නේ. ටින්ටසෙනේ ගහන්න ඕන තැනට පරාලන ගහලා හරියන්නේ නැහැ. පරාලනේ ගහන්න ඕන තැනට ටින්ටසෙන ගහලා හරියන්නේත් නැහැ. මේක තේරුම් අරගන්න ඕනේ. ඒක නැත්තම් මේ කාරණේ අපි කියන්න කලින්ම මේක කිව්වෙ මොකද නැත්නම් සමහරු කිය අනහාම්දුරෝ මේ ඒ කියන්නේ කොටර අඳින එක කමන්නේ කියනවා කියලා. ඒකනේ මේකේ අනිවාර්යෙන් එක දිගට අඳින තැන දිගට අඳින්න ඕනේ. සංවරව අඳින්න ඕනේ. හැබැයි මම කියන්නේ කවුරු හරි කෙනෙක් පන්සලට අසංවරව ඇඳුමක් ඇඳගෙන ඉන්න ගෑන් ළමෙක් දැකලා තරහක් ඇති වෙනවා නම් එතන එයා එක පටිග නිමිත්තක් කරගෙන පටිග නිමිත්ත කෙනෙකුට මේ උපමා කරේ උදාහරණයක් දුන්නේ. එතකොට එයා පන්සලට කොටට ඇඳගෙන එනවා කියන එකම පටිග නිමිත්තක් කරන් අසංවරව අඳිනවා කියන එක ඒකත් එක්ක කල්පනා කරන එකක් තියෙනවනේ. එහෙමයි. ඒ කල්පනා කරන එකට තමයි අයෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. දැන් මේ දෙක තමයි හේතුව. ඔය හේතුව හින්දා තමයි තරහ කියන එක ආවේ. එතන මෙයා තරහ නැති කරන එකට කලින් ඔක්කොටම කලින් අර පටිග නිමිත්ත නැති කර ගන්න ඕනේ. ඒ කියන්නේ මෙයා දෘෂ්ටිගත වෙන එක නැති කරන්න ඕනේ. ඒක නැති වෙන එකට එයා හිතන්න ඕනේ හැමතිස්සෙම. එයා ලෝකෙ ගැන තේරුම් ගන්න ඕනේ. අතේ ඇඟිලි පහ වගේ විවිධයි. මට වෙනස් කරන්න බෑ හැම කෙනාම. ඒව තමන් තේරුම් අරගෙන ඉන්න ඕනේ. එතකොට එයාට අරක දෘෂ්ටිගත වෙන්නේ මෙසේම වෙන්න ඕනේ වෙන විදිහකින් නොවෙන්නම ඕනේ. දෘෂ්ටිගත වෙන එක වෙන්නේ. නැත්තම් ඒ වෙලාවේ තරහ බොරුවට නැති කරගත්තට වැඩක් නැහැ සමන්ති. ආයෙත් තැනක ආයෙ දැක්ක ගමන් ආයෙ එනවා. එහෙමයි. එතකොට අර හේතුව නැති කරගත්ත කියලා කියන්නේ පටිග නිමිත්තක් නොවෙන්න ඉඩ හදාගත්ත කියන්නේ කොයි තැනදී මොන අසංවර ඇඳුම ඇඳන් ආව තමන්ගේ හිත හැමතිස්සෙම සංසුන්. ඕනම තැනක සමන්ති අපි සාමාන්‍ය ජීවිතය තුළ දකින ඇහෙන දේවල් වල පටිග නිමිත්තක් බවට පත් කරගන්නේ ජීවිතයේ දෘෂ්ටියක් විදිහට ගන්නෙම උපාදානෙ නිසා. එහෙමයි. ඒ උපාදානය කියන එක මහා දුකක් මහා පීඩාවක්. දැන් බලන්න සමහර කෙනෙක් මස් මාළු කනවා නම් ඊට පස්සේ ඔය නිර්මාංශ කියන
අවස්ථාවට හිත ගෙනල්ලා නැති කෙනෙකොට එහෙමයි. කොහේ හරි කඩේකට කන්න ගියා කියමුකෝ. ඒ සාමාන්‍ය මස් මාළු කන මිනිස්සෙක්. දැන් මෙයා අර කඩේට කන්න ගිහිල්ලා මෙයාට අනිත් අය කන කෑම ගැන එහෙම හිතට තරහක් එන්න තරම් දේවල් එන්නේ නැහැ නේ ගොඩක් වෙලාවට. එහෙමයි. එයා එයාට හම්බෙච්ච කෑම එක කෑවා. හැබැයි නිර්මාංශ වෙච්ච කෙනෙක් ඔය කඩේට එනවා. දැන් එයාට පේනවා සමන්ති අර ටේබල් එකේ ඉන්න කෙනත් කනවා මස්. මස් කටු අල්ලගෙන මහ පෙරේතයෝ වගේ කන එකක දැන් අර කන විදිහ එක එක අය කන ආකාරය පේන තැන තමන් හිතට එන්නේ තරහක් නම් එයා තේරුම් ගන්න ඕනේ එයා මෙතන පටිග නිමිති හදාගෙන. එතකොට අර මස් මාළු කන මිනිස්සයටත් වඩා තරහෙන් ඉන්න බලන් යනකොට දැන් මේ නොකන මිනිස්සයා දැන් ඇත්තටම ඇයි නොකන්න ගත්තේ ඒක බලන්න එපා. මස් මාළු කන්නේ නැහැ කියන තීරණයට ආවේ මෛත්‍රිය පිණිස. එතකොට අන්තිමට මෙයා මෛත්‍රී කරලා තියන්නේ අර මස් කෑලට විතරයි. නමුත් එයාගේ හිතේ මෛත්‍රිය නැහැ. එයාගේ හිතේ හැමතිස්සෙම මස් මාළු කන මිනිස්සයටත් වඩා ද්වේෂි තියෙනවා. එහෙමයි. අන්න ඒ වගේ සමන්ති හැමතිස්සෙම හේතු හදා ගන්නවා අපි. හේතු නැති කරන කන් ඔය තරහ නැති වෙන්නේ. ඒ නිසා දෘෂ්ටිගත වෙනක ඉස්සලා නැති කර ගන්න ඕනේ. ඒවට උපාදානෙ හදා ගන්න පටිඝ නිමිති හදා ගන්නක නැති කර ගන්න ඕනේ. මේක තේරුම් ගන්න හිත හැමතිස්සෙම සිහිය කියන එක තුල පුරුදු කරපු කෙනෙක් වෙන්න තමන්ගේ හිත දිහා හැමතිස්සෙම බලන කෙනෙක් වෙන්න ඕනේ. හිත දිහා බලන්නේ නැතුව අපි හැම එකම දිහා බලනවා ලෝකේ. අපි බලන අඩුම දේ තමයි අපේ හිත. අපේ හිත දිහා දැක්කොත් එහෙම තමන්ටම තේරෙනවා මොන පීඩාවක්ද මේ විඳින්නේ කියලා. පීඩාව තේරුම් ගත්තට පස්සේ හැමතිස්සෙම යාට අතාරින්න පුළුවන්කම තියෙනවා. ඒ අතාරින කෙනා තමයි සමන්ති දැන් අර අපි කිව්වේ පටිඝ නිමිති හදාගන්න හේතු උපාදාන කියලානේ. උපාදාන කියන එකේ උපාදාන කියන අල්ල ගන්නවා කියන එක. ඒතකොට ඒකේ විරුද්ධ පැත්ත තමයි අතාරිනවා කියන එක. එහෙමයි. ඒතකොට අතාරින කෙනාට දෘෂ්ටි හැදෙන්නේ මෙසේම වෙන්න ඕනේ අර එහෙමම වෙන්න ඕනේ. එයා එතන අල්ල ගැනීමන්නේ. එතකොට ඒක අතාරින්න පුළුවන් කෙනාගේ හිතට තරහ එන්නේ. ඉතින් මේ ලෝකේ තරහ කියන එක සෑහෙන අඩු සැහැල්ලුවෙම ඉන්න අය තමයි අත්හරින අය. ඒ අතහරිනවා කියලා කියන්නේ ලෝකේ වැඩකට නැති දේවල් අල්ලගෙන සමහරලාට දෘෂ්ටිගත වෙන. දැන් පහුගිය දවසක එක අම්ම කෙනෙක් ඇවිල්ලා මගෙන් අහනවා ස්වාමීන් වහන්ස හාමුදුරු කෙනෙක් කිව්වලු පන්සලේ බුද්ධ පූජාව තියෙන වෙලාවේ ඒක අස්කරලා ගෙනහම කැමති කෙනෙක් කන්න කියලා. එහෙමයි. දැන් මේ අම්මට හරි තරහයි මේකට. දැන් හාමුදුරු මෙහෙම කිව්වා කියලා මගෙන් අහනවා ඒක හොඳ නෑ නේද හාමුදුරනේ කියලා. එතකොට මං ඇහුවා ඔබතුමියට දැන් කොයි වෙලේ හරි මෙහෙම ප්‍රශ්නයක් තියෙනවද, ඒ කියන්නේ කන්න ඕනේ කියලා ප්‍රශ්නයක් තියෙනවද, කන්න ඕනේ කියලා. එහෙම කන්න අවශ්‍යයි කියන තැන ඉන්නවනම් එතකොට හෙව්වට කමන්නේ කන එක හොඳද නැද්ද කියලා. දැන් ඔබතුමියට එහෙම අවශ්‍යතාවයක් නැත්තම් කන්න ඕනේ කියලා මොකටද දැන් ඔක හොවේ යන්නේ? එහෙමයි. එතකොට දැන් මේ බොරු අල්ල ගැනීමන්නේ සමන්ති. මට ඇත්තටම කන්න ඕනෙමයි කියන තැන ඉන්නවනම් අන්න මං හොයන්න ඕනේ අනිවාර්යෙන් මේක කන්නද එපාද හාද මේ හොඳද නැද්ද. දැන් මෙතෙන්දි වෙලා තියෙන තනිකර පටිඝ නිමිත්තක් හදන් අර හාමුදුරුවෝ කියව කාරණේ. එහෙමයි. ඒ වගේ ලෝකේ අපි අනවශ්‍ය දේවල් අල්ලන් ඉන්නවා ඕන තරම්. ඕන නැති ප්‍රශ්න මේ ඇහැට පේන හැම තැනම ඒව අල්ලගෙන හිත හිත යනවා දුවනවා. ලෝකේ මිනිස්සු අනවශ්‍ය දේ වගේ පුරෝගෙන හදාගන්න තරහ ගැන කතා කරනවා වගේම අවශ්‍යම කාරණා මත තරහ යනවත් තියෙනවා. එහෙමයි. ඒව ගැනත් සාකච්ඡා කරන්න ඕනේ අනිවාර්යෙන්. එහෙමයි අපේ හාමුදුරුවනේ, මේ පිළිබඳව තවදුරටත් ඔබ වහන්සේකින් දැනගන්නට කැමති මේ විරාමෙන් පසුව සිරස FM සනරාමර සෙවණින්. ආයිබෝන්, මේ සිරස FM සනරාමර සෙවණයි. අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ සඳහන් කළ අවශ්‍ය නැති කාරණා වගේම අවශ්‍ය තැන්වලදීත් තරහ ඇති කරගන්නවා කියලා අපි බැඳීම් ඇති කරගන්නවා එක එක දේවල් නිසා මේ පිළිබඳවත් ඔබ වහන්සේකින් තවදුරටත් දැනගන්නට කැමතියි. සමන්ති, මේ තරහ කියන එක හැමතිස්සෙම තනියෙන් තියෙන එකක් නෙමෙයි. තරහ කියන එක හැමතිස්සෙම කාමයේ කෙරෙහි තියෙන ඇල්මත් එක්කයි තියෙන්නේ. එහෙමයි. ඒ කාමයේ කෙරෙහි තියෙන ඇල්මට කාමරාග කියලා කියනවා. කාමරාගේ කොතනද? පටිඝ. එතන සකදාගාමි කෙනා කාමරාග තුනී කරනකොට පටිඝ කියන තරහත් තුනී වෙනවා. අනාගාමි කෙනා කාමරාග කියන එක දුරු කරපු ගමන් පටිඝ කියන තරහත් දුරු වෙලාම යනවා. එහෙමයි. මේ දෙක එකට යන්නේ. කාම ඡන්ද කියලා නීවරණ වල කතා කරනකොට ව්‍යාපාද කියලා එකක් ගැන කතා කරනවා. රාග කිව්වොත් ද්වේෂ කියන මේ දෙක එකට බැඳිලා තියෙනවා. ඔය කාමය කෙරෙහි තියෙන ඇල්ම දුරු කරන තැන තරහ දුරු වෙනවා. නමුත් ප්‍රශ්නේ තියේ කාමය කෙරෙහි තියෙන ඇල්ම කොහොමද මේ ගිහිගෙදර ඉඳලා අපි දුරු කරන්නේ කියන එක. කාමය කියන එක ගත්ත විදිහ වරදක්. ඒක සමන්ති. දැන් අපි හිතමු සමන්ති ඔන්න උදාහරණයකට හරේන්ද්‍ර කියලා නමක් ගමු. එතකොට දැන් හරේන්ද්‍ර ගේනවා ගෙදරට හොඳ සෝෆා සෙට් එකක්. අපි කිව්ව ඕකේ පුටු 4ක් තියෙනවා. දැන්
හරේන්ද්‍ර මේකෙ හැමතිස්සෙම වාඩි වෙන හරේන්ද්‍රගේ හිතේ ලොකු ඇල්මක් ඇති කරගන්නවා එක පුටුවක් කෙරෙහි. ඒකම තමයි මෙයාට කොයි වෙලෙත් වාඩි වෙන්න ඕනේ. එතකොට සමන්ති මේ පුටු හතරෙන් එකකට විශේෂ ඇල්මක් හදාගෙන ඒකෙම නිතරම වාඩි වෙන්න අවශ්‍යතාවය ආවා කියලා කියන්නේ සංකප්ප රාගෝ කියලා කියනවා. ඇලුණු සිතුවිල්ලක් හදාගෙන, රාග කිව්ව ඇලුණු, සංකප්ප කිව්ව සිතුවිල්ල. එතකොට ඇලිච්ච සිතුවිල්ල දැන් හරේන්ද්‍රර එක පුටුවකට හදාගෙන තියෙනවා. එතකොට දැන් මේ සංකල්ප රාගයක් තියෙනවා කියන්නේ බුදුරජාණන් සදාලා නිබ්බේධික කියන සූත්‍රය අංගුතර නිකාය සංකප්ප රාග පුරිසස කාම. පුද්ගලයාට කාම වෙන්නේ සංකල්ප රාගය කිව්ව වෙන එකක් නෙමෙයි, පුටුව නෙමෙයි, අර කෙරේ හදාගත ඇලිච්ච සිතුවිල්ලයි කිව්ව කාම කියන්නේ. දැන් එතකොට හරේන්ද්‍රට පුටු හතරෙන් ඔන්න එකක් කාම වෙලා අනිත් තුන ඒවා කාම නෙමෙයි. එහෙමයි. මොකද ඒවා කෙරෙහි සංකල්ප රාගයක් නැහැ. දැන් ඒවා කාම නෙමෙයි නම් මේ එකකට කාම හදාගත්ත කියලා කියන්නේ මේක හරේන්ද්‍රට පීඩාවක්ද සැනසීමක්ද? පීඩාවක්. පීඩාවක්. ඇයි මේ හතරක් තියදී අගේට හතරෙම වාඩින්න පුළුවන්කම තියද? දැන් එකනේ වාඩියෙන්නේ. අනිත් තුනම නිකන්. ඒ කියන්නේ තුනක් නැති කළා වගේ මේ සිතුවිල්ල. ඊට පස්සේ අපි කිම දවසක් හරේන්ද්‍ර වැඩ ඇරලා එනවා. ටිකක් වෙලා වාඩි වෙලා ඉඳලා මේ රෙස්ට් කරලා යන්න ඕනේ කියලා හිතා. එනකොට නැන්දම්ම හොඳට වාඩි වෙලා ඉන්නවා. හරියටම ඇලුණු සිතුවිල්ල තියෙන පුටුවෙම. එතකොට මොකද වෙන්නේ සමන්තේ? නැන්දම්ම ගැන එන්නේ මොකද්ද? තරහක්. තරහක්. මට කියන්නේ තරහ. දැන් අපි මාතෘකා තරහනේ. ඒ තරහ ඉපැද්දුවේ අර පුටුව කෙරෙහිම හදාගත්තර කාම සංකල්ප නෙමෙයිද? එහෙමයි. දැන් ඒ කාම සංකල්පේ මං අහන්නේ ඕනෙම ද ඔය පුටුව පාවිච්චි කරන්න? නැහැ. දැන් ඒ කාම සංකල්ප නිසා අනිත් පුටු තුනක වාඩි වෙන හිතේ සතුටක් නැතුව ඕක තිබුණ නැත්තම් පුටු හතරෙම එක විදියට වාඩි වෙත හැකි සැපසේ. එතකොට දැන් ඒ කාම සංකල්පයට අමතරව නැන්දම්මගෙන දැන් තරහකුත් වෙනවා. දැන් ඒ තරහින්ද ඊට පස්සේ සමන්ති මේ නැන්දම්ම වදයක් වෙනවා. නැන්දම්ම ගැන රුස්සන්නේ නැහැ. නැන්දම්ම කරන කියන හැම එකම දැන් එපා වෙනවා. සමහර විට අර පුටුවේ කතාව බලපාන යාට තේරෙන්නේ. හරේන්ද්‍ර ඊට පස්සේ නැන්දම්ම කොයි වෙලද ගෙදරින් පන්න ගන්න කියන තැනටම හිත දුවනවා. ඒකට කියනවා හිංසා. ඒතර කාම විතරක, ව්‍යාපාද විතරක, හිංසා විතරක බලන්න ටික පිළිවෙලට ආපු හැටි. එහෙමයි. පුටුව කෙරෙහි හදාගත්ත කාම විතරකෙන් නැන්දම්ම කෙරෙහි ව්‍යාපාද විතරකට ගියා. අන්තිමට නැන්දම්ම එලවන්න උත්සාහ කරන හිංසා විතරක එනවා. මේවා හරි පිළිවෙලට මේ බුදු වදන තුල තියෙනවා සමන්ති. මේ හිතේ මුළු ස්වභාවෙම. ඒතර අර අර ගෙදර පීඩාවටම සම්පූර්ණ විදින්නේ අර පුටුවකට හදාගත්ත බැඳීමනේ. එහෙමයි. දැන් මං කියන්නේ ඒක තරහ නැති කරන එක ගැන හිතන්න කලින් හේතුව නැති කරන්න ඕනේ. දැන් හේතුව මොකද්ද බලනකොට අර පුටුවකට වෙනම හදාගත්ත සංකල්ප රාග. ඒක අවබෝධ කරන්න ඕනේ. ඒක නැති කරන කෙනා හරි සැනසීමෙන් වාසය කරනවා. එනිසා අපි මේ කතා කරන්නේ ධර්මයයි සමන්ති. ධර්මය කියලා කියන්නේ කෙලින්ම පතුලෙන්ම බලලා ප්‍රශ්නේ විසඳීමක්. නිකන් උඩින් පල්ලෙන් ප්ලාස්ටර් දැමීමක් නෙමෙයි. එහෙමයි. ඒතර මේක හරියට තේරුම් ගත්ත කෙනා ආ මෙතනනේ මට වැරදුනේ කියලා සැහැල්ලුව හදාගන්න ජීවිතේ. එතෙන්ට යන්න පුළුවන් අනිවාර්යෙන්. එහෙනම් තරහ කොතනද? අනිවාර්යෙන් එතන මොකක් හරි කාමයේ කෙරෙහි ඇල්මක් හදාගෙන තියෙනවා බලෙන්. මේ අනවශ්‍ය එකක් හිතට. ඒක හදාගත්ත තැන සියලු සැනසීම නැති කරලා තියෙනවා කියලා Tamanට අවබෝධ කරන්න පුළුවන් අනිවාර්යෙන්. දෙසමන්ති බලන්න මේ දවස්වල විභාග තියෙනවනේ. එහෙමයි. ශිෂ්‍යත්ව විභාග තියෙනවා, විවිධ විභාග. එතකොට මේ විභාගවලදී තම්මල හරි පීඩාවක් ඉඳිනවා. ඌ ඇත්ත ඔය තරහ එන ළමයි ගැන තරහ එනවා. මේකෙදිත් දැන් ප්‍රතිඵල එන දාට තවත් තීරෙන්නේ. එහෙමයි. එතකොට ප්‍රතිඵලවලදී සමහරලාට ළමයා වෙනුවෙන් වෙච්ච මහන්සිය ගැන කියෝ කියෝ අර තරහ හිතට එන්නේ. ඕව තමයි දැන් ඔය අවශ්‍ය තරහ කියලා කියන්නේ. අවශ්‍ය තැන්වල එන තරහ කියන්නේ. සමන්ති ඒ වැපාව මම දකින්නේ මෙහෙමයි. අම්මා කෙනෙක් ළඟ සාමාන්‍යයෙන් තියෙන්න ඕනේ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා වගේ උතුම් ගතිගුණ. ඒ නිසා බ්‍රහ්මාති මාතා පිතරු අම්මා තාත්තා බ්‍රහ්මයෝ වගේ බ්‍රහ්ම ගති තියෙන එක බ්‍රහ්ම විහරණනෝ. සමන්ති මේ ගති අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් ළඟ ඇති වෙන්න නම් අනිවාර්යෙන් ඒ අම්මා තාත්තා තමන්ගේ දරුවා ගැන මෛත්‍රී සහගත සිතින් තමයි අර අධ්‍යාපන කටයුතු ටිකට උදව් කරන්න ඕනේ. එහෙම උදව් කරන අම්මා තාත්තා කරුණා මුදිතා කියන දෙක තියෙනවා. ඔය දෙකේ තියෙනවා මෙහෙම කතාවක්. කරුණා කියන්නේ දුකට අකමැති වෙනවා. මුදිතා කියන්නේ සැපට කැමති වෙනවා. එකම කතාවේ කාසිය දෙපැත්ත වගේ. එහෙමයි. දුකට අකමැති වීමයි සැපට කැමති වීමයි. උදාහරණයකට විභාගේ ෆේල් වුණොත් දුකක්නේ. එහෙමයි. ඒ ළමයාට අනාගතේට ඒක. ඒ නිසා ඒකට අකමැති හින්දා ෆේල් වෙනවට අකමැති. පාස් වුණොත් සැපක්නේ අනාගතේට. ඒකට කැමති වෙන්නේ එහෙනම් මුදිතාව. සැපට කැමති වෙන හින්දා පාස් වෙනවට කැමති. එතකොට ෆේල් වෙනවට අකමැති වීම කරුණාව, පාස් වෙනවට කැමති වීම මුදිතාව. දැන් මේ ඔක්කොම එන්නේ ඒ දරුවා කෙරෙහි
උපේක්ෂාවක් කියන එකකුත් එක්කයි. එහෙමයි. ඒක උපේක්ෂාව කියන එකේ තේරුම තමයි ෆේලුනත් එකයි පාස්ුනත් එකයි. ඒ අම්මගේ හිතේ කරුණා මුදිතාව නැති වෙන්නේ. අපිකේ මේ ළමයා ෆේල් වුණා. ෆේල් වුණාට පස්සේ ළමයාව කොහොම හරි ආයි සමත් කරව ගන්න තමයි අම්මගේ තාත්තගේ උවමනාව තියෙන්නේ. එතකොට කියන පුතේ කමන්නේ අපි ආයි කරමු. ඔයාට වැරදිච්ච තැන් බලන්න අපි ඒ ටික ආයි හදාගමු. අර මුදිතාව කරුණාව මෛත්‍රිය එක්කනේ කියන්නේ. ඒ නිසා ඒ අවශ්‍යතාවෙන් ළමයාව පීඩාවකට පත් කරන තරහක් එන්නේ. දැන් තරහ එන්නේ මං කිව්වා කාමේ තිබ්බොත්. කාමයේ උපාදානය කරන් හිටියොත් අනිවාර්යෙන් තරහ වෙනවා. ඒ අම්මගේ හිතේ මෙහෙ මේවා තිබ්බනම් මගේ එක හොඳට ලකුණු ගත්තොත් වටේ ගෑනුන්ගෙන් අහගන්න පුළුවන් හොඳ වචන ටික ගෑනුන්ට පේන්නම මේකව පාස් කරගන්න ඕනේ. එතකොට දැන් පාස් වුණාම ඇවිල්ලා කියන ඔයාගේ පුතා මාරයිනේ පළවෙනියලුනේ සැහෙන ලකුණු අරන් වා මහර ලකීකක. දැන් අර වටෙන් ඇහෙන කතා ටික ඕනකමට නම් මේ අම්මගේ අවශ්‍යතාවය තියෙන ළමයා පාස් වෙන එක එතන තියෙන කාමයක්. එහෙමයි. අර කනට ඇහෙන ශබ්දෙට හදාගත සංකල්ප රාග. දැන් ඒකනේ හොයන්නේ අම්මා. එතකොට ඒ කාමෙහිඳ ළමයාව පාස් කරගන්න උත්සාහ කරන අම්මට වෙන්නේ මොකද්ද? ෆේල් වුණොත් එහෙම තරහ යනවා. අන කාමෙත් එක තරහ එකටම තියෙනවා කිව්ව එක කාමරාග පටික. එතකොට අර කාම සංකල්ප ටික හදාගත් අම්මට ළමයාව කොහොම හරි පාස් කරගන්නවා කියන උපාදානෙ විතරමයි ඒකමයි වෙන්න ඕනේ. අන දෘෂ්ටි වෙලා. එහෙමයි. ඒක තමයි හේතු වෙලා තියෙන. එතකොට බහුතරයක් වර්තමානයේ ඉන්න අම්මලා මේ තරඟකාරීත්වෙත් එක්ක යද්දි පේනවා මෙත්තා කරුණ මුදිතාව පෙක්කා එක්ක ආපු කතාවට එහා ගිහිල්ලා ඔතෙන්ට තමයි පැනලා තියෙන්නේ. තේරෙන්නෙම නැතුව කියන්නේ වැඩේ සමහරට පටන් ගන්න මෙත්තා කරුණ මුදිතාව පෙක්කව එක්ක. නමුත් අන්තිමට සමාජය යන රටාවට පැනලා අතෙන්ට. එහෙමයි. සමාජයේ තියෙන අර තරඟකාරීත්වෙත් එක්ක අල්ලපු ගෙදෙට්ට පේන්න ඕනේ, ඥාතීන්ට මෙහෙම වෙන්න කරන්න ඕනේ. ඒකත් එක්ක සමන්ති පුදුම පීඩාවක් මේ මිනිස්සු විඳින්නේ. ඒ නිසා අපි උත්සාහ කරමු ඒ කාමයක් කරගෙන බලෙන්න හිතින් ඒක තේරුම් ගන්න නැතුව එතන උපාදාන හදාගත්තට පස්සේ එන තරහ අපි මට්ටු කරන්න ඕනේ. ඒ තරහ මට්ටු කරන්න හැමතිස්සෙම හිතෙන් අතහරින තැනට හිත පුරුදු කරන්න ඕනේ. බැරි නෑ මේක කරන්න. මේක හරි සැහැල්ලුවෙන් තේරුම් ගත්තකම නිකම් අතහැරනවා. මේක මේ හිතලා අමාරුවෙන් භාවනා කරලා කැලෑවලුල ගිහිල්ලා ගසයට වාඩි වෙලා අත් එකට බැඳන් ගැට ගහන් කරන ඕන එකක් නෙමෙයි සමන්ති. තේරුම් ගිය ගමන් ආ මෙතන මට වැරදිලානි කියලා අතහැරගන්න පුළුවන් එකක්. එහෙමයි. ඉතින් තේරුම් යන්න තමන් ඊගෙන දැනගෙන ඉන්න ඕනේ. දැනගන්න තමයි මේ සන්රාමර සේනාව කියලා දෙන්නේ. එහෙමයි අපේ හැමදෙරෙණි. විරාමයක් ලබා ගන්න මේ මොහොතේදී සිරස FM සන්රාමර සේනාවෙන්